අර්ජන රණතුංග මාමිත්‍ර චමින්ද වාස් ඇතලුසිල්ලු දෙනාගෙන්ම මෙන්ම මාමිත්‍ර සරජ්ජයසිංහ මහතාගින්ද අවසර. මට යම්කිසි අදහසක් තිබුණා ක්‍රිකට් ගැන යමක් කතා කරන්න නමුත් මගේ මිතුර අර්ුන රතු මැත්තමගේ දේශනය පස්සේ මමත් තීරණය කරා මට වාන නියෝගයක්නො තිබුනත් කට ගන කතානො කර ඉන්නට ඒකට ප්‍රධාන හේතු ත් දෙක් මාම හිදී හඳුන්වා දුන්නේ මාධ්‍යට වගකිවේතු මාධ්‍ය හිමිකරු කැයි හැඟීමක් මට දැනෙන විදිට. ඒගේ අර්जුනගේ කථාව සඳහන් වනා මාධ්‍ය මාධ්‍යිය හැසිරීම ගැන. ඒගේ සරත්ග කතාවත් යම් යම් සඳන් කීපයක් සිද්ධ වුණ. ම හිතෙනවා මේ මෙන්න මේ විදියට මගේ පැත්තිෙන් ඩිස්කලේම එකක් දාන්ඩුවන මම මාධ්‍ය හිමිකරුවෙක් සහ කළමනාකරුවෙක්. මම විටින් විට පවසා ඇති පරිදි මේ මාධ්‍ය අන්තර්ගතයට කිසිසේත්ම අතනොගාපු ලෝකයේ දුර්ලභ ගනේ මාධ්‍ය හිමිකරනයෙක්. එක මට ආඩම්බරෙන් කියන්න පුළුවන් මාඩම්රවෙෙන් කාරණය ගැන එතකොට දැන් අර්ජුන සඳහන් කරපු සමහරක් මාධ්‍ය අතරේ දෙරන මාධ්‍යත් ඉන්න්නවාද කියෙල ම දන්න නෑ. අ මාෝනිිග පත්තර ඉන්න්නවාද කියල දන්නෙත් නෑ. අරුුණන පත්තරේ තිීනවාද කියලා දන්නෙත් නෑ. FMම් දෙරන තිීනෝද දන්නෙත් නෑ. තමිලෙන් පත්තරේ තිීනෝද දන්නත් නෑ. ඒවගේම නවමාධ්‍ය වල ඉදිරියෙන් වන්න අපේ පල්ස් ඉන්වාද දන්නත් නෑ. හැබැයි ඒ චෝදනාව යමක් ඒ කිනම් හ සන්නාමයකට. ය වග යුතු නම් ඒ වගකී යුත්තේ මේ කැමරාවන් පිරිපස්ස සිටින ඔවුන් සහ ඔවු නැතුලු මගේ මාධ්‍යය ඉන්න මාධ්‍යවේදී. තියනිසා මහිතනවා ඔහුගේ ඒ ප්‍රකාශයේ යම්කිසි බලපෑමක් තියෙනෝ නං මාහා කළමනා කරණයට ලක්වුණු ආයතනයක ඒකට වගකීමක් මට ගන්න විදියක් නැත්තේ ම සද්භාමය චේතනාවෙන් විශ්වාස කරනවා මගේ මාධ මම කළමනා කරන මාධ්‍යවල ඉන්න අය ඔය කියන්නාවූ සුවිශේෂ වාසි සඳහා වෝ පුද්ගලික වාසි සඳහා වෝ මේ මාධ්‍ය මෙවුණු නැතැයි කියා. හැබැයි එසේ කියා අපනකින් ගැලවෙන්න බැරි තනත් තියෙනවා. අර්ශනක කතාවේ සඳහන් වන පරිදි මේ ක්‍රිකට් ්‍රීඩාවේ විශේෂයෙන්ම දූෂිත හද්ගලීන්. සිටින බව සඳහන් වනා මේ ක්‍රිකට ්‍රීඩ අවට සම්බන්ධ. එසේ දූෂිත පුද්ගලයිෙන් ඉන්න එක මායතනය යන ඕන බවත් මේ මුලු සමාජ දේහෙම දූෂණයෙන් පිරීගොස් එහි අවසානයටම ඇවිත් තිබෙන බවත් අපි පිළිගන්නට ඕන්න. එතකොට මේ දූෂණය නවත්වන්නට පුද්ගලන් වාගෙන හිල්ලා දූෂිත පුද්ගලයින් අල්ලගෙන හොරු අල්ලල නවත් අන්න බෑ කියන පදනම ඉදම් මං එදා සිටම කතා කරපු පුද්ගලයෙක්. මොකද ක්‍රමයක් දෂිත උඩහම පුද්ගලයින්, දූෂලී ගලවා ගැනීමට විද්‍යාත්මක හැකි අවක් නෑ. දූෂණය අවම හෝ නැතිරටවල් වල පුද්ගලයි දූෂණය නොවීම නෙමෙයි සිදුුවී ඇත්තේ, ඒ ක්‍රමවේදය විසින් දූෂිත පුද්ගලයයිෙන් බිහිවීම හෝ දූෂිත පුද්ගලයින්ගේ භාවිතය අවමකිරීම තමයි කල තියෙන් ඉතින් ඔව සඳහන් කළ කරුණු මගෙත් ඇත්තටම විශාල කම්පනයකට හේතු වුණා ඒ ඔහ කිව් කරුණුුවල දේට වඩා මේ තුළ කියවෙන දේ මොකක්ද මේ තුළ කියවෙල දේ තමයි ඕ පැවසූ පරිදි අපි අවුරුදු තියකට ආපස්සට යන්න ඕන කියලා ඇත්ත වශයෙන්ම අවුදු තිහෙකට නෙමෙයි අපි ඉටත් වැඩිය පොඩ්ඩක් පසට අන්්ඩෝන මේ අපි දන්නා මේ සමාජ දේහය දෂිත වී ආරම්භුණේ මේ මුදලට ලැබුණු අනවශ්‍ය තැන නිසා ඔහු සඳහන් කළ පරිදිම අපි විශ්වාස කර මේ සමාජයේ ගෞරවයට ලක්විය යුත්තේ අදෘෂිත පුද්ගලින් හොඳ මිනිස්සු නමුත් ඒ එසේ නොුවන්නේ මුදල ප්‍රමුඛ සමාජයක අර විවෘත ආර්ථික ත්තෙකක් ඒෙන් පස්සේ ආපු සියලු ගණදුන වල තිබුණු දූෂිත ස්වභාවය නිසා මා සඳහන් කරන්න හොක්කෝ හොඳ නැහැ අක මැති නවත් ඔත් සඳහන් කළ සමහර නම් මේ ලංකාවේ දූෂිත ක්‍රමය ඒ ආරම්භගේ පුරෝගාමීන් මේ රටේ මේ ව්‍යාපෘති ඔස්සේ මහාපරිමාණයේ දූෂණය ආරම්භ වනේ එක්ද සම්සේ හැත්ත හතෙන් පස්සේ එක කාටවත් ැම නෙමක න්න බෑ හේතුව ඒ ක්‍රමය විසින් හඳුන්න දුන්නා දෂිතෙන් වැජබෙන්ෙන රටක්. ඉතින් මටාද කතා කරන්නට නියමිත මාත්‍රකා නොවනත් ම හිතුවා ඒ මගේ වගකීමක් මගේ හැගීම ඔබ ඉදිරයේ ප්‍රකාශ කරන්නට. එතුකොට අද අපේ යෝජනා කරන්නේ මේක මෙසේ නොවන්න නම් මේ මුළලු සමාජ දේෙ මනි වැර්දදි තුයි. ක්‍රිට ‍ොලින් හදන්නබෑ ස්ෝට් ෝලිින් දන්න බ තු අ දන්න මම නීතිනෙක් ඔබතුමාත්‍රදැන් වාර නියෝගයක් ඇැවිල්ලතින. මට වාර නියෝගයක් ඇැ ීරතින මේ මං කරනු සාගතව සඳහන් කරෝත්. නමුත් අවිිදන්න ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය අද දෂිතයි. එතුක ම මේ දන්න විෂයන් එතකොට ඔබතුමාම සඳහන් කල පරිදි මධ්‍යන් දෂණය වෙලා මාධ්‍යත් දූෂිතයි. එතකොට අපේ තියන සෞඛ්‍ය අංශය. ඉටත් වඩා දූෂිතයි තැමට මේල අයිස්තුව කියයාගෙන අන්න බළුවන් පෝතනද දෂණය නැත්ත කියලා විත්‍ර හගන්න බැරි අද අපට තින ව්‍යවස්ථාදායකය අතිශයෙන් දූෂිතයි එන්න පුද්ගොලයත් දූෂිතයි දැන් ඔබතුමා සඳහන් කළ වර්තමාන ජනාධිපතිවරයා උත්සාහ කරනවා අදූෂිත සමාජයක්බී කරන්න කියලා ඔතුමාට නෙම මේ අභියෝගය කරන්නේ මම එතුමාටයි අභියෝය කරන්නේ වර්තමාන ජනාතිපතිවරයට මේ රටේ වඩාත්ම දූෂික කණුගෙනු වෙමින් සිදුවෙන් මින් පවතින්නේ සාපේක්ෂව ගත්තොත් මේ මොතේ කියෙලාමට කියන්න පුළුව මංම සඳහන් කරන්න පුද්ගලින්ග නෙම. ශේෂත්‍ර ගත්තම. හැබැයි මේ කතාවේ මට කියන්න ඕනුදේ තමයි. මේක ඇතියන දනත්මක දෙ මොත්. මේ ක්කොම කතා කරේ මේ දූෂණය වෙච්ච එක ගැන. අපි ඔක්කොම අඩුගානය දැන් කොදුවේ පිරිගන්නවා මේක විසඳාගත යුතු ප්‍රශ්නයක් ඇති බව මේ ප්‍රශය විසඳන්න ක්‍රිකට් පාවිච්ච කරන්නන්නේ කොමද කියලායි මට ගන්නති මේ ක්‍රිකට් මට පේන්නේ මම දන්න විෂය තුළ මේ සමාජය ධනාත්මක කර ගැනීම සඳහා අපගේ මානව ප්‍රාග්ධනය ධනාත්මක තැනකට ගෙනියන්නට එමඟින් නිවැරදි සමාජ කරණයකට කරෙක්ෂණ එකට ගෙනියන්නට පාවිච්ච කරන්න පුළුවන් දෙයක්. මම විශ්වාස කරන්නේ අපි සාමාන්‍යෙන් අපේ ආයතනික භාෂාවෙන් කියනවා නම් මේක එච්චාර් ටූල් එකක්. මේ ලංකාවෙම මිනිස්සු ඒ ආත්මික කරන්න පුළුවන් එකට ටුල් එකක් තියනවනම් මම දන්නේ ඒ ක්‍රිකට් පමණයි. ඔබ දැක්කාර සව්‍යෘෂ්‍ය පටවලදි. අපේ ඇක කිලි පොලාා යනවා. අපේ දේශානු රාගය එනවා. අපේ මේ රටේ ආදර අපිට දැනෙන්න්න ගන්නවා. මොමදන්නෑ එහෙම විශ්වීය භාෂාවක් මේ ගණුදනුව විසඳන්න පවිච්ච කරන්නට පුළුවන්. අපිට අශ්‍ය වෙන්නේ අද සමාජය. ධනාත්මක සමාජයක් බවට පත් කරගන්නට. මොකද මොතතින් මොහොත අපි සමාජ සමාජ දේය, රිනාාත්මක වෙමින්, රිනාාත්මක වෙමින් අපි කතා කරන හැම විශෂයම. නි හම ීරයටට යන්න්නේ. අපි ඉදිරියටට යන්න නං මේ සමාජයේ ධනාත්මකතනකට ගෙනියන්න ඕන නාත්මකතයනකට ගෙනියන්න ඕන්නන සමාජ ප්‍රා්ධනය ලංකාවේ මිනිස්සු ධනාත්මක මනිසු බවට පත් කරන්න ඕන්න. අද සියලු දේශපාලන වේදිකාවල සියලු වාදවිවාදවල සියලු පත්තර මුල්පිතුවල අද තියන්න තුව රිනාත්මක දේවල් ඉතිෙන අපි ධනාත්මක කරන්න න ඒ සඳහා භාවිතා කළ එක විශය. එකම විශය. එකම ශේෂත්‍රය. මෙන්න මේ ක්‍රිකට් භාවිතා කරලා අපි මේ ජාතිය ගැට ගහණ්ඩෝන අපේ ජාතිය දේශානුරාගගේ ගේෙන්්ඩෝන එතකොට අපිට පුළුවන් ජාති කුල වර්ග බේ දෙකින් තොරෝ මිනිස්සු එකට එකතු කරන්න වෙන කොඩියක් මම දැන්න නෑ. ඒනිසා මංහිතනවා අපි ඔක්කොම එකතු වෙලා. මේරටේ මත්‍ර ආර්ුන් රාන්තුක මහතා පැවසු පරිදි. ඔහුට දැනෙන්න්න වූ මේ ප්‍රකම්පනය මේ දැනන්න වූ ඒ වෙහෙස කර ස්භාවේ නිවර්දිි කරගන්නට න අපි ඔක්කොම එකතු වෙඩ්ඩෝඕන. එක හොරෙක් කල්ලලා හිරේ දාලා හරි. ඒ හෝර ගි ල්ි ලංකාට ගෙනල් හරි ේරට හදන්න පුලුවන් කියෙල කවවර කියනවන ඒක තරම් පක්්‍යානයක් මම මේ දේශපාලන ඉතිහාසය හලනෑ. එනිසා අපි නිවර්දි කරගත යුත්දේ එකංශයක් දෙකක් නව සමස්තය. දේශපාලන තත් විදායකයටත් ඒවාගේ මේ මුළු මහත් ජනතාවටත් අදාදය. අපි ඇහැර සියලු දෙනාම හොරු කිය කිය අපි මේ දූෂිත වලල්ලේ කොතනදැයි ඉන්නේ කියලා තමන් ප්‍රශ්න කරගන්නා. තමන්ගේ හිර්ධ සාක්ෂයට එකඟව සමාජ සාකච්ඡාවකය දෙන පරිසරයක් නිර්මාණය කර ගැනීමට අපි මේ ජනතාව ධනාත්මක මෙහෙවේ යුතුයි. තමන් දූෂිත වලල්ලේ කොටස්කරුවෙක් වෙමින්. තමන් වෙනත් දූෂණ වට සිදුවනවස්ථාවල්දී අදූෂිත පුද්ගලයක්වීමෙන් හෝ. තමන් මේ ක්‍රියාදාම කොටස්කරුවෙක් වනබව දැන දැනම. ඒ එ එිය සිටීමට බාහිරව සිටීමට උත්සා කිරීමෙන් වැනි උත්සාහකකිනැ කවදක්කත් මේ මාජය ප්‍රගමය කර හෝ ඉදිරිට ගෙනියන්නට බෑ. ඉදිරිට ගෙනියන්න නම් මුළු මහත් ජාතිම ධනත්මක නැගී සිටිය යුතුයි. හදා පිදන්නවා අපේ ඇසල් වැසි රාජ්‍ය ඒ ජාතයම මෝටිවේට්වල ඉන්නේ මෝටවෙටවුනි හුල්ල නෙම ඒ ජතිය මෝටිවේට්ුන කෝම. ක්‍රමවේදයක් නිසා ඔබ හධාරිය යුතු ක්‍රමවේද අතර මෝඩි රජය කොහොමද ආධාර් කියන ක්‍රමය ගෙනල්ලා ඩිමොනිටයිස් කරලා කොහොමදඒ ක්‍රමයක් විසින් පාලනය කරේ රට. හද බලන්න ඒ රටේ මැතිවරණ නීතිරීති කොහොමද මැතිවරණ නීතිරීති එක තැකට ගෙනල්ලතිීන් උත්සාහ කරනවා බිලියන එකයි ද සම්ම පහක් ජනතාවක්න රටත්. ධ්‍යාපනය අතින් ඉතාම පල්ලහා වැඩිප්‍රති ශතියක්කින්න රටක් අද ඔවුන් ධනාත්මකව අපි ප්‍රේර්ණය කරනවා මේ සඳහා ඔවන් ක්‍රිකටුත් භාවිතා කරනවා. ඉතින් අපිට පුළුවන්ුවෙන් ඩෝන මෙන්න මේ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න හෝකි ෝ වගේම අපිට ධැනනෝ මේක සංවුවයේදී. අප රටට මෙහෙම වයි කියලා අපි කවදාක්ත් හිතුවෙන අපි අපි බලාපොරොත්තුන්න දෙේවල් සිදුව නෑ නමුත් අපිට මේක දාලයන්න බෑ. පිර ග . තින් සरा ජසිंग ගේ මිत्र මත්‍රය අද පොතාක් කලියල මටම ත ටෙන් අවස්ථාව ලබාදී නිසා මට අ ස්ාවක්ලබුණ ට මටික කියන්න මේ කැමර ඉදිරිය. ඒවගේ ම विශවාස කරනවා සර ජසි යන් ඒ ගත්नाලද උත්සාය මේ ධनात्මක ප්‍රवेේශයකට හොඳ ආराම්वයක්.මොක देखතු ඕ පැවසු පරිදිම අද මේ පොත්පත් මුुද्रත මාධ्य චර භාවිता කරන්නන්නේ නෑ. ට හේතුව නව ධ්‍ය විල්ලති නවා. නමුත් ඔහු ඒක අතාරෙන් නැතුව පොතක්ගානවා ඉති ඒක තමයි අපි කරන්ඩෝන අපි අතාරන්න බෑ මේ කවරු අතැරත් අප අපි අතාරින් නෑ කියලා අපි මේක අල්ලගෙන ඉන්ඩෝට ඉටන් ම සූතිවන්ත වෙන මමිත්‍ර අර්ජුනරතුංග සහෝදරයට මංහිතය හෝගේ දේශනය අපිට ගතයුත්තේ සාධනියව නමුත් මගේ යෝජනාව ඔහුගේ දේශනය ඇරම්ඹිය ුත්තේ මේ යෝජනා කරන ්‍රීලාංකික ධනාත්මක ප්‍රවේශයක් සඳහා අපි සියලු දෙනා එකතුවිය යුතුයි බෙදෙන් නැතුව. දැන් කොහොම දෙකතුවෙන්නේ කියලම අවසාන වශයෙන් ඔට කිව්වොත් මගේ ඒකට තින එකම ප්‍රකාශය තමයි අපි අවම කොන්දේසි මත අවම කොන්දේසි මත අපි සියලු දෙනා එකතුය වීතුයි එකතු වෙලා ධනාත්මක ශ්‍රී ලාංකික සමාජත් කරා යන ගමනක පෙර ගමන්රුවන්වීමට අපි ඇදිහත්විය හහිතුයි. ඒ වගේම අවසාන වශයෙන් මම මෙතුමාගේ පොත උඩින් පල්ලෙන්ම් බැලුවවා ම දැන් එඩවර්ටයිසිං මෑන් කෙන ඔබ දන්නවා. මම ලවට් කරන්න කෙනෙක්. මට ඉස්සෙල්ලම් හිතරගේ හරි ලෑවට් එකක් තෝරගෙන තියනවා මහිතරන්නේ ීඩ ෙන්ඩි ලවුට් එක. හිදි මහිතනවා මේක වෙහෙස කර නැතුව කියේවන්න පුළුවන් ෆෝමට් එකක් තමයි සරත් හවාගෙන තියෙන්නේ. ඉති ඒක නිසාමම යෝජනා කරනවා මේ පොත මහිතාන කියවන්න කියලා. කියවිය හැකි පොතක්. ඉති කියවන්න බෑ පොද්ගහලා අණ්ඩාන්ඩ ඉන්නයගේ පොත් කියවන්න බෑ ඇහට අමාරුයි ෆෝමට් එක නිසා ඒකත් පොඩ්ඩක් ව නව ආරයට ගැලපෙන්න්නක දැම් මේගේ කරලා දෙඩ ඕන. ති නවතවතාවක් බොම සතිවන්ත වෙනවා අප සරජජාසිං මගේ මිතුරට මට ආරාධෙන කිරීම සම්බන්ධයෙන් ඔට සුබ පතනවා දීර්ග තවත්. මනක් ඉදිරියට යන්න ලැබේවා में ක්‍රීඩාलेකන साहित්‍යය ගමनी බुම්सूती